අදමා විශේෂයෙන් මෙතන සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය අද විසඳුණාද නැහැ තාමත් කිසිම පරීක්ෂණයක් ඒ පාස්කු ප්‍රහාරය ගැන මේ අය සංවිධානය කරේ නැහැ කිසිම පරීක්ෂණයක් ඒ හැම පරීක්ෂණයක්ම යට ගහලා ඒගොල්ලන්ට ඕන කරන විදිහේ මත ඉදිරිපත් කරලා ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහා මොලකරුවන් සංගවන්නට මේ දේශපාලන නායකයෝ කටයුතු කරමින් සිටිනවා ඒ නිසා අද අපිට අවශ්‍ය වෙනවා හැබැයි දෙවියන් වහන්සේට තමයි අපිට කන්නලව් කරන්නට තියෙන්නේ දේව අම්මට තමයි කන්නලව් කරන්නට තියෙන්නේ අපේ සහෝදර ජනතාව 273 දෙනෙකුගේ ජීවිත විනාශ කරලා තවත් 500ක් පමණ දෙනෙකුගේ ජීවිත අසරණ තත්ත්වයට පත් කරපු ඒ විනාශය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක වැඩිකල් නොගොස් අපට එලිදරව් කරන්න කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරන්නට ඕනේ මේ ඔක්කොම දේවල් ආදරණීය සහෝදර සහෝදරීනි ඇයි මම මේවා කියන්නේ මේ ඔක්කොම දේවල් මේ රටේ තියෙන අසනීපයට හේතු වෙලා තියෙනවා මේ රට විනාශ වෙලා තියෙන මෙන්න මේ වගේ ආත්මార్థකාමී වැඩපිළිවෙළවල් වලට මේ රට තුලා පීඩ දුන්න නිසායි ඒවා අපි නවත්වන්නට ඕනේ ඒ නිසා අපි යාඥා කරමු දේව අම්මාට කන්නලව් කරමු අපි එක එක්කෙනාගේ ජීවිත විශ්වාසයෙන් සහ දැහැමියාවෙන් ශක්තිමත් කරන්න කියලා අපි කියමු ඒ වගේම අපේ රට තුල ජීවත් වෙන සෑම කෙනෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයේ සාධාරණ ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඒ වගේම මනුෂ්‍යත්වයේ අගයන සමාජ ක්‍රමයක් බිහි කරන්නට අපි කටයුතු කරමු එවැනි ක්‍රමයක් බිහි කරන්නට කටයුතු කරන්නට දායක වෙන එක අපේ වගකීමක් ලෙස මේ අවස්ථාවේදී කැමැති බව ප්‍රකාශ කරන්න. ඒ අපේ කිතුණු සියලු දෙනාගේම වගකීමක් වෙනවා මේ රට වෙනුවෙන්. එනම් මේ පවතින ක්‍රමවේදය වෙනස් කරන්නට කැප වෙන එක. ඒක තමයි අපි කැපවීම විය යුත්තේ විශේෂ උත්සාහය විය යුත්තේ මෙවන් කාල පරිච්ඡේදයක. අපි යාඥා කරමු ආදරණීය සහෝදර සහෝදරිනි ස්වාමින් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටිමු අපේ ජීවිතවලදී මේ ලැබෙන නොයෙකුත් අභියෝග හරහා අපිට ලැබෙන ඒ දුක වේදනාව නැති කරගන්නට අපේ පෞද්ගලික ජීවිතයේ අපිට තියෙන දුක් කරදර වේදනා සහ අසනීප ඒ වගේම අනිකුත් ප්‍රශ්න සුව කරගන්නට ඒවා නැති කරගන්නට ස්වාමින් වහන්සේ අපිට කියන්නේ විශ්වාසයෙන් ඉන්න කියලයි ඒ වගේම අපේ සමාජය තුළ පවතින මේ දුර්වල තත්ත්වය වෙනස් කරන්නට අපි කටයුතු කළ යුතුයි ඒ සඳහා කැපවිය යුතුයි ඒ සඳහා අපි ස්වාමින් වහන්සේට විශේෂයෙන් යාඥා කළ යුතුයි